ගහකොළ සතන් සීපවහ මිනිසාතර නොසිඳෙන සම්බන්ධතාවක් පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ සතන් සීපවුන්ගේ පිහිට නිසායි. ගවයා නොමිදින ලදරුවන්ට කිරි නැත. කිරි නැති වුණොත් ලදරුවෝ මිය යති. එවිට පළමුවෙන්ම මිනිසා මිහිතලෙන් නැති වී යයි. තනකොළ නොමිදින ගවයාටද පැවැත්මක් නැත. මේ දෙස බලන විට ගහකොළ සතුන් හා මිනිසා අතර ඇති ප්‍රබල සම්බන්ධතාවය මනසේ අවබෝධ කරගත හැක. පැරණි පණිවරුන් සහ ඍෂිවරුන්ද වෘක්ෂ ලතාවන් හේති මේ සුවිශේෂී ජීව ගුණ මනවින් අවබෝධ කරගෙන සිටි බව පැරණි වාස්තු විද්‍යා පොතපත කියවන විට පසක් වේ. සියලුම গুপ্ত විද්‍යා කටයුතුවලදීද ආයුර්වේදයේදී වෘක්ෂලතා උපයෝගී කරගෙන ඇත. රෝග නිවාරණයට ග්‍රහපල නැසීමට භූත උපද්‍රව නැති කිරීමට මෙන්ම දේව ආකර්ෂණය ලැබීමටද ඒවා පිහිට කරගෙන ඇත. සිංහලයාගේ ප්‍රධානම සංස්කෘතික මංගල්‍ය වන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී සුබ නැකතට හිසට පායට කොළ තබා කොළ යුෂෙන් තනූ නානුක තෙල්කා නිරෝගී බව දීර්ඝායුෂ පැතීමෙන් ගසකොළ වලට හෙලයා විසින් ඉහළ ස්ථානයක් හිමිකර දී තිබෙන බව කියව යුතුයි. අපගේ ආගම බුද්ධාගම වෘක්ෂයේ ශ්‍රේෂ්ඨ ස්ථානයක් උරුම කර දී තිබේ. බෞද්ධයන් තරම් ගසට ගරුකරන ජාතියක් ලව නැත. බෞද්ධයෝ ජීවමාන බුදු රදුනට මෙන් බෝධි වෘක්ෂයටද වන්දිති පුදති ගරු කරති. ජය ශ්‍රී මහ බෝධි රාජා යනුවෙන් බෝධි වෘක්ෂයේ රාජ්‍යත්වයට පත් කර ඇත. එසේ වී තිබෙන්නේ සිදුහත්තවුසන් ඇසතු රුකට පිටදී සියලු කෙලසුන් නසා බුදු වූ බැවිනි. ලෝ පහළ වන සියලු බුදුවරු කුමන හෝ වෘක්ෂයකට පිටදී බුදු බව ලබති. ඒ නිසා බොහෝ වර්ගවල ගස් පිදුම් ලැබීමට සුදුසු වී ඇත. අටවිසි බුදු රදුන් පිටදුම් වෘක්ෂද 28ක් තිබේ. ඒ නිසා බෞද්ධයන්ට ගස් යනු පූජනීය වස්තුවකි. බුදු බව ලැබීමට පවා ආතර විය හැකි ශක්තියක් ගහකට තිබෙන නිසා ගස්වැල් වල গুপ্ত බලයක් තිබෙන බව ප්‍රකට වෙයි. පැරණි ඍෂිවරුන් විවිධ ගස්වල ඇති මෙම ශක්තිය හඳුනාගත් අතර ඒ පිළිබඳ විස්තර ග්‍රන්ථවලට ඇතුළත් කර තිබුණි. නෙත්සිත් සනහන පැහැයක් ගස්වල කොළවල තිබේ. රෝහල් වලට කොළ පැහැය යොදන්නේ ඒ නිසායි. නිල්මන් ගහකොළ දර්ශනය එහි ඇසුරෙන් ලැබෙන නැව් පිරිසුත් සුළඟ හා සිසිලස නෙත්සිත් සංසවයි. ඉන් එහා ගිය গুপ্ত වූ සුභාෂුභ ප්‍රතිඵලද මේ නිසා ඇතිවන බව පසක් කළ ඍෂිවරු ගේ මිදුලෙහි හා ගේ උයනෙහි වගකලියට ගහකොළ පිළිබඳව විවිධ උපදෙස් ලබා දී තිබේ. මధుරතල මధుරන් පළවා හරි අඳුකොළ සස්සද එළවර නාගයන් දෙරිහි වේ. කුප්පමේනිය ගස බලලාට දිව ඔසවකි. මෙවැනි සුවිශේෂී පැලෑටි වර්ග බොහොමයක් ඇත. නිවස ඉදිරිපිට වැවීමට සුබ ගස් වර්ග රැසක් ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා ග්‍රන්ථවල දැක්වේ. මදටිය, මූණමල්, සප්පු දෙලුම්, කොසඹ පුවා, කොස්තල්, පොල් පළල්, සාදිකා, මිදි, බොලිත, අම, සමන් නෙළුම්, මාහනෙල්, කෙසෙල්, දොඩම්, වැටකේ, ගේ උයන ඉදිරිපස වැවීමෙන් නිරෝගී බව නුවණ ආශ වැඩෙන බව දක්වා ඇත. මෙම ගහකොළ ඇසුරෙන් ලැබෙන පිරිසුදු වාතය නිසා මේ තත්ත්වය ඇතිවිය හැකි බව විද්‍යාත්මක උද්සනත වේ. කොසඹ හා අඹවල හෙන වළක්වන ශක්තියද ඇතැයි පැවසේ. එසේම රෝග නාශක බලය සහිත නිසා බොහෝන රෝග වළක්වයි. පත්තිනි දෙවියන්ගේ බලය දෙහි තිබේ. විවිධ ශාන්ති කර්මවලට මේවා යොදා ගන්න ඒ නිසායි. එහෙත් අඹ සහ ඇසතු ගස් ගේ ඉදිරිපස නොවැවිය යුතුයයි ඇතැම් පොත්වල සඳහන් වේ. කෙසෙල් ගස්ද ගේ දොරකඩ නොවවන ලෙසට කියා ඇත. නේත්‍ර ආබාධ වලට ඔසවක් වූ දෙලුම් ගේ ඉදිරිපිට වැවීම සුබයි කියා තිබේ. පොල් නවසි බෝදිලි ගේ ඉදිරිපස වැවීමට කියා ඇතත් රන් තැඹිලි ගේ දොරකඩ වැවීම අශුභ බව කියා ඇත. ඒවා දේවාල පන්සල් ආදී සිද්ධස්ථාන රජ මැදුරු හා පොදු ස්ථාන වලට සුදුසුයි. ගෙවත්තේ ඊතන තිබීම සුභ ලෙස දක්වා තිබේ. ඊතන මංගල සම්මත පැලැටියක් වන අතර දේව ප්‍රසාදයේද ලැබේ. ඊතන ඇතිබීම ජලය රඳයි. ආයු වැඩිවීමට එය බලපායි. ගෙවත්තේ කලඳුරු තිබීම රෝග නැතිවීමට හා ගව සම්පත් වැඩිවීමටත් ධනය ලැබීමටත් හේතුවක් වේ. ඒ සුවඳ හමන ඔස් පැලැටියකේ දෙමට අන්දර සූර්ය කැට කැලවෙනි ගස් වර්ග තිබීමෙන් යක්ෂ ප්‍රේත ඌදුරු දුරු වේ. දෙහි ගසන් සද්ද සෙවේ. ඒ බොහෝ විට බෙහෙත් වශයෙන්ද ප්‍රයෝජනවත් වේ. ඒ ගස් වර්ග ගේ සිට තිබිය යුතු දිශාවන් දක්වා ඇත. ගෙට උතුරෙන් පුලිල දෙබර ගසද නැගෙනහිරට නුක අත්තික හා නාගස්ද දකුණෙන් දියුල් ගස්ද බස්නාහිරට බෝගස්ද වැවීමෙන් යහපත උදාවෙන බව පවසයිතත් බෝනා නුග ගස් දිවසේ ඇසල වැවීම සුදුසු නැත. ඒවා දේවතා දික්‍රීත වීම හා නාගීන්ගේ වාසයට හේතුන බැවිනි. ගෙවත්තේ වැවීමට අශුභ ගස් වර්ගද ඇත. එඹුල්, ඇඹුල් දොඩම්, බෙලි, ඇහැල, කිනහිර, සියඹලා, හැඩවක, බුරුත, තිබොල්, කරඳ, සාරණ, ඇත්තේරියා, පියංපෙනෙල, ගොරකා මේ ගණයට ඇත්තනවා. මේවා වැවීමෙන් නොයෙක් හිරිහැර අපල කරදර පැමිණේ. මෙම ගස් වර්ග තිබුණු බිමක නව නිවසක් තනන විට එම ගස් මුලින් උදුරා පස්සේ ඉවත් කළ යුතුයයි කියා ඇත. එහි ගොස් එතරම් උග්‍ර බව පැවසේ. ගෙවත්තේ ගස් නොසිටුවා කොතනකෝ ඉඩක් තැබීමද අශුභ බව කියා ඇත. එරබදු කජු, වතුසුදු ආදී ගස් වර්ගද ගෙවත්තේ නොවැවිය යුතු බවට උපදෙස් දී ඇත. මේ ගණයට සුදු අරලිය දාත්තේ එයින් යසීසුරු නැත්වේ.
කරදර හිරිහැරත් ඉවේ. මල් වර්ග අතර තද රතුපාට මල්, ගේත්‍රිපිස වැවීම අසුබයි. රාජ බය හා අනුතුරු ආපදා සතුරු කරදර ඇතිවේ. සුදු අරලිය වලින් දුක් ශෝක ඇති කරයි. විශේෂයෙන් බද්ද මල් ගස් වැවීමෙන් වද හිංසා ඇතිවන බව පැරණි මතයකි. කටු සහිත ගස් වර්ග ගේ ඉදිරිපසව මිනිසුන්ට දර්ශනය වන තැන්වල වැවීම සුබ නැත. මේ නිසා ගේ හිමියන්ට අවුල් වියවුල් ඇතිවේ. පතොක්කාදී ගල් මඩුබිම් ඇසුරුකොට වැවෙන පැලැටි වග නොකළ යුතුයි. ඇසේ හිසේ රෝග ඇති කරයි. කරදර හිත්තැවිල් වැඩිවේ. ගව සම්පත ගොවිතැන් පාළුවේ. කිරියති ගස් වර්ග ගෙවත්තේ වැවීම අශුභයයි එක් මතයක් සඳහන් වුවද ඒ ශුභ බවටද මතයක් පවතී. විෂ සහිත ගස් වැවීමද අශුභය. නියගලා, ජාපාල, කණේරු ආදිය මේ ගණයට ඇත්තේ. කිරි මිශ්‍ර ගස් නිසා සොරබිය ඇතිවේ යයි කියතේ. වැල් රුක් කතන අශුභය. පිච්චමල් වවනවා නම් එම බිම ඉතා පිරිසිදුව තැබිය යුතුයි. වඳ පීදුණු ගස් ගෙවත්තේ තිබීම ශුභ නැත. පීල සෑදුණු ගස් ද අශුභය. එසේම යම් ගසක් අස්වභාවික ලෙස පීදී ගෙඩි හට ගැනීමද අශුභය. කෙසෙල් ගසක මැදින් පිපිරි මුහ වැටීමට පොල් ගස් වල අතු ලියලීම තල්මල් පිපීම වැනිදී තම ගෙවත්තේ සිදු වුවොත් සියලු දෙනාටම අපලය. ඒ ගස දින තුනක් තුල සහ මුලින් ගලවා දමා ශාන්ති කර්මයක් කරවා ගත යුතුයි. බෝ නුග, කරද, කොසඹ, තෙලඹ, සදුන් කුරුදු, දේවාදාර, පස් පැඟිරි, කරපිංචා, නායන ගසල දර ගෙවත්තේ හෝ මුළුතැන්ගේ දැල්වීම අහිතකර විපත් කින දෙන දෙකි. ඒ නිසා ගෙවත්තේ ගස් වගා කිරීමේදී සහ එව පවත්වාගෙන යෑමේදී පැරණි උපදෙස් පිළිපැදීම වඩාත් යෝග වේ. එයින් අනවශ්‍ය විපත් කරදර වළක්වා ගත හැකිය.